මට මතකයි අපි පාසල් යන කාලේ 80 දශකයේ අන්තිම කාල වෙනකොට පාසල්වල තිබ්බ නෝර්ති නාට්‍ය තරඟ 80 දශකයේ අන්තිම භාගයේ තිබුණා 90 දශකයේ මුල් භාගයේ තිබුණා මට මතක හැටියට. ඇත්තරම දැන් මට මතකයි මමත් ඒ නෝර්ති නාට්‍ය වල රංගපෑව ඉස්කෝලේ යන කාලේ ඒකෙන් අපි ගොඩාක් ලොකු අත්දැකීම් සමුදායක් රැස් කරගත්තා. ලොකු දැනුමක් අපිට ලැබුණා. ඇත්තරම අපි පාසල් කාලේ හරිම සුන්දර විදිහට ගත කරා ඒවත් එක්කම. නාට්‍ය වල රංගපාලා ඒක නෝර්ති තරඟයක් වුවාම අපිට හරිම ආසාවක් ඇති වෙනවා. ඒ තරඟ තිබුණා ජාතික මට්ටම දක්වාම තිබුණා ඉස්සල කලාප තරඟ තියෙන ඊට පස්සේ පළාත් තරඟ තියෙන ඊට පස්සේ සමස්ත ලංකා තරඟ තියෙනවා මට මතක අපි පාසල් යන කාලේ අන්තිම තරඟ තිබුණේ එල්ෆින්ස්ටන් එකේ ජයවර්ධන ජයවර්ධන මහත්තයා තමයි සම්මාන දෙන්න ආවේ එතකොට ඒ වගේ සුන්දර අධ්‍යක්ෂ සමුදායක් අපි යන කාලේ තිබුණා එතකොට මම හිතන්නේ දැන් වෙනකොට ඒව නැති වෙලාදෝ කියන ප්‍රශ්නේ මට තියෙනවා පාසල් වල දැන් ඒ වගේ තරඟ දාන්නේ නැද්ද ඔබතුමාගෙන් පොඩ්ඩක් ඇත්තටම දැනුත් තිබුණා නම් සෑහෙන වටිනවා මොකද අපි ඒ කාලේ ලබාගත් දැනුම් සමුදායත් එක්ක අපි දැන් අපේ දරුවන්ට උගන්වන්න ගියාම මම පාසලක ගුරුවරියක් එතකොට මගේ දරුවන්ට මගේ පාසලේ දරුවන්ට උගන්වන්න ගියාම මගේ දරුවන්ට කියන පුතේ අපිට මේ වගේ අධ්‍යක්ෂ සමුදායක් තියෙනවා ඒත් ඒ තුලින් තමයි අපි මේ දරුවන්ට උගන්වන්නේ අනුසි බාහිර වැඩක් කරන මම සෞන්දර්ය ගුරුවරියක් නොවුනත් මම සෞන්දර්ය පැත්තෙන් ඒ පැත්තෙන් ලබාගත දැනුම මගේ දරුවන්ට මගේ පාසල දරුවන්ට ලබා දෙනවා. ඒකෙන් දැන් අනාගතයේ එන දරුවන්ට ඒ වගේ මේ එකක් මට හිතන්නේ නෑ වගේ. දැන් මේ දවස්වල නම් කොවිඩ් සම්බන්ධ ප්‍රශ්න නිසා බැරි වෙන්න පුළුවන්. ඒ වුණාට මට හිතෙන්නේ අනාගතයේ මේ වගේ තරඟ නැවතත් සංවිධානය කරලා ටවර් හෝල් පදනමින් තමයි ඒ කාලේ කරේ තරඟ. ඒ වගේ දෙයක් කරන්න බැරිද කියලා ඔබතුමාගෙන් මට පොඩ්ඩක් දැනගත්තොත් හොඳයි. මම මේ වසම මේ ස්තුතිවන්ත වෙනවා අතීතේ පොඩ්ඩක් මතක් කරලා දුන්නාට මේ ඒ නාට්‍ය තරංගය සඳහා මෙන්නේ මොකද නිශ්චිත නිල උත්තරයක් දෙන්න බෑ දැන් මට මම 2020 මාර්තු මාසේ 15 වෙනිදා ඉඳලා සේවයෙන් මම දැන් සම්බන්ධයක් නෑ 2021 සිට 2021 මාර්තු මාසේ 15 වෙනිදා ඉඳලා නමුත් මේ ඔය කියන නාට්‍ය උදෙල්ලේ නෘත්‍ය නාට්‍ය සම්බන්ධව අපිට අපි පොඩි ගැඹුරු සාකච්ඡාවක් කළා ඒ නෘත්‍ය වල කතා වස්තු සහ ඒවා නූතනෙට කොයි වගේ ගැලපෙනවද කියන කාරණා සහ දරුවන්ගේ මනසට පාසල් මනසට කෙලෙස ගැලපෙනවද කියලා අපි නිකන් දල වශයෙන් ගත්තොත් ඉන්නේම අපි ඒකේ තියෙන සමහර දැන් විවාහය පිළිබඳව ඉරාව පිළිබඳව ඊළඟට පෞල් ජීවිත පිළිබඳව රජවරුන්ගේ ජීවිත කතාවල තියෙන සමහර දේවල් පිළිබඳව සමහර වචන පිළිබඳව දරුවන්ගේ මනසට ගෝචර වන්නේ නැහැ ඒවා. ඒ වගේ ඒවා එක යුගයක ලංකාවේ නාට්‍ය කලාවේ සාම්ප්‍රදායික ලක්ෂණයක අපි ඒකේ සඳහා අධ්‍යාපන විද්‍යාඥයන්ගේ කතා කළා. අපි ඒක ජවනිකාවකට පමණක් සීමා කළා. පැය දෙකක නෘත්‍ය පැය තුනක විතර නෘත්‍යයක් නිර්මාණය කරන තරඟයකට දුන්නාම ඒ ගමේම ඉන්න ගෙවල් වල තල්ලි එකතු කරන්න ඕනේ ඒ ඇඳුම් පැළඳුම් ටික තෙට් එක අදා ගන්න. එක ඔබ විශ්වාස කරන්න එක පාසලක් චිත්‍ර වස්ත්‍ර දෙකක් හදන් ආවා ඒ දෙකට විතර ගිහිල්ලා තුනාලා 150,000. එතකොට ඇඳුම් පැළඳුම් සකස් කරන්න ඒවැ තියෙන ඒවා හරි විශාල වියදමක් යනවා. සියලු දේවල්ම කරන්න ගියාම ඒ ගුරුතුමිය අන්තිමට ගුරුවරයා පාසලේ මේ උඩිටරට විදුහල්පතිතුමාලට ප්‍රශ්න පත්‍ර සපයන උත්තර සපයන්න ලම් මිසක් මේ උගන්නන්නවත් නාට්‍ය කරන්නවත් ජීවිතේ මේ පායනවා ඒ ඔබතුමිය ශිෂ්‍යාවක් විදියට ලොකු සතුටක් ලබන්න ඇති නමුත් උගන්නපු ගුරුතුමා ගුරුතුමියෝ ගුරුතුමා මොන ප්‍රශ්නයකට මුහුණ පාවද කියලා දන්නේ නැහැ නමුත් අපි ඒ ඒකම අත්දැකීමක් කරගන්න ඉඩ දුන්නා එක ජවනිකාවක් අපි තනකෝ විනාඩි 15ක ජවනිකාවක් ඒ එතකොට ඒ දරුවාට ගැළපෙන ජවනිකාවක් තමයි දරුවන්ට ගැළපෙන ජවනිකාවක් තමයි ප්‍රේමණීය ජවනිකාවල් ඔයව එව ළමා මනසත් එක්ක ගැළපෙන්නේ නැහැ තමයි. ඔවුන් දෙබස් කතා කරනවා ප්‍රේමණීය මේ ප්‍රේම ජවනිකාවල් මවන වේදිකාව. ඔය ගැළපෙන්නේ නැහැ. ඉතින් ඒවා එක තමයි
හැමතැනටම සුදුසු නැහැ. ඒවා වැඩි හිටියන්ට නම් සුදුසුයි. අන්න මෙවැනි දේවල් හින්දා මත ඒවා ජමනිකා වලට තීමා කළා ඒ තරගෙත් තාම පවතිනවා. පහුගිය කාලේ කොරෝනා තත්ත්වයේ මත ඉත කරගන්න බැරි වුණ බව ඇත්ත. හැබැයි මම සමුගන්නා කොටත් ඒ තරගේ කරන්න විදියක් තිබුණේ නැහැ කොරෝනා නිසා. ඒ අදත් ඒ තත්ත්වේ කොට ගිහිල්ලා නැහැ නේ. පාසල් ඇරියෙත් මේ මහත කාලෙකනේ. ඉතින් ගුරුතුමියන්ලට වැටුප් වැඩි වුණෙත් මේ ළඟදී නේ වැඩි වෙනයි කවර තාම වැඩි වුණෙත් නැහැ නේ. ඉතින් ඔය වගේ මේ මේ මෙවැනි පසුබිමක් තුල හරි අපහසුයි මේ නාට්‍ය කලාවේ ප්‍රවර්ධනයකට ඔය පාසල් නාට්‍ය කලාව සඳහා කරන්න. හැබැයි පාසල් නාට්‍ය තරඟේ අපි අනිත් නාට්‍ය අංශ අපි ඒව වැඩි දියුණු කළ කලා. ඒවේ තරඟ ඉසව් වැඩි කළා. ඒවට නළුලියන්ට කියන්නේ ඒවට සහභාගී නැට ඒ ආචාර්ය මණ්ඩලයට ගෙවන ගෙවීම් වැඩි කළා. ඒ ඔක්කොම කළා. ඔවුන්ගේ නිර්මාණ කාර්ය දියුණු කළා. සම්ප්‍රදායික නාට්‍යයක් විදිහට අපි අර නාට්‍ය කලාව තුලින් සංගීතය පමණයි වැඩි වෙන්නේ. මොකද සරච්චන්ද මහත්තයා කියලා දිනවා මේ නාට්‍ය කලාව වැඩුණු නාට්‍ය කලාවක් විදිහට කරන්නේ නැහැ. ඒක දීර්ඝ ලෙස ගත්තොත් එහෙම ඒක පොඩ්ඩක් අඩුපාඩු කරනවක් තියෙනවා. ඒකින්ද ඒක අපි ජවනිකාවකට පමණක් තියමා කලේ. මහත්තයා ගොඩක් ස්තුතියි. ඇත්ත මට මතකයි ඉස්කෝන කාලේ සෑහෙන ගානක් සල්ලි විදන් කළා. අතුල පීරිස් මහත්තයා තමයි අපේ නාට්‍ය පුරුදු කරේ. ටවර් හෝල් පදනමින්ම ගෙන්නුව ඒ කාලේ ඇත්තටම ලොකු ගානක්. ඒ කාලේ හිටියත් විදන් වුණ ඔබතුමා කියන කතාව ඇත්ත. පාසල් වලට දරා ගන්න අමාරුයි තමයි. මං කිව්වේ අර අපිට ලැබිච්ච අත්දැකීම් සමුදාය ගොඩයි ඉතින් ඒකෙන්. ගොඩක් ඔබතුමිය කියන එකට මට උත්තරයක් දෙන්න තියෙන්නේ මම ඕර්ණ විද්‍යාරත්න ඉගෙන ගත්තේ. ඔන්න විද්‍යාරත්න ඉගෙන ගන්නකොට මම මේ පාසලේ නාට්‍ය වලට නාට්‍ය රඟපාන වැඩිහිටි ශිෂ්‍ය රඟපාන බලා හිටියා. මම ඒ නාට්‍ය ලංකාවේ පෙන්වලා ඇවිල්ලා ඇඳුම් ටික තිබ්බට පස්සේ මම අවසරයක් අරන් ඇඳුම් ටික අහුවේ දාලා වේලලා මැදලා නවලා තිබ්බ ඊළඟ ෂෝ එකට යන්න මම මේ නාට්‍ය රඟපාන මටම මුන්නේ. හැබැයි ඒ රඟපාපු එක්කෙනෙක්වත් දැන් නාට්‍ය කලාව තුල නැහැ. එදා ඇඳුම් නාපු වේලපු මම තාම නාට්‍ය කලාව තුල ඉන්නවා. ඉතින් ඒ ඔබ කිව්ව විදිහට එදා ඒ නාට්‍ය කලාවේ පාසල් නාට්‍යින් පෝෂණය ලැබපු කෙනෙක් මම. මගේ පාන්තියේ මගේ පාසලේම හිටියා මාත් එක්කම ඉගෙන ගත්තා ධර්මශ්‍රී බණ්ඩාරනායක ලාල් කුලරත්න තුළු සහෝදර අපේ පිරිසල් පිරිසක්. එතකොට ඒ ඒ ඒ අය තාම ඉන්නවා. හැබැයි බොහෝ පාසල් වල නාට්‍යක නළුලියම්ම බිහි වෙන්නේ නැහැ. ඒ බැතුලින් හොඳ යහපත් ප්‍රවේශය බිහි වෙනවා. ඒ යහපත් ප්‍රවේශය බිහි කිරීමට දායක වෙච්ච ඔබතුමිය හෝ ඔබතුමියගේ ගුරු මාතාව වෙන්න පුළුවන්. මම අද මෙතෙන්ට ආවේ මාව අරන් රඟපාපු මගේ පාසලේදී මාව රඟපාන්න මුතු කුමාර කියන නාට්‍ය රඟපාන්න ගත්ත ගුරුතුමියින්ද මම අදේ ගුරුතුමිය කවුද කියලා මට මතක නැහැ. මම පොඩි කාලේ නිකලි ඒ ගුරුතුමිය ජීවතුන් අතර නැතුව ඇදී. නමුත් එතුමිය ජීවත් වෙනවා මගේ අතරින්. මම හැමදාම සිහිපත් කරනවා එතුමිය. ඒ නිසා ඔබ ගුරුතුමියක් නිකන් හරියට පැලයක් හිටවුවා වගේ තමයි. ඒ පැලේ වර්ධනය වෙවි අංකුර බිහි වෙවි යනවා. ඉතින් ඒ ගුරුවරුන් නාට්‍ය කලාව තුළ ඔවුන් කරන සේවය අනන්ත ප්‍රමාණයි. දරුවෙක් බිහි කරන දරුවෙක් තමන්ගේ මව කුසේ තමන්ගේ කුසේ තියාගෙන දරුවෙක් බිහි කරනවා වගේම තමයි ඊට එක විදිහක අත්දැකීම. ඒ වගේ තමයි තවත් දක්ෂ දැන් චමින්ද වගේ දක්ෂ රංගන ශිල්පියෙක් බුද්ධිමාලි වගේ ඔවුන් බිහි වෙන්නේ මේ වික්‍රමශීලා පාසලේ. ඒ ඒ ඒ ඒ ගුරු එතුමා ඔවුන් බිහි කරපු ගුරුතුමියල්ලා ගුරුතුමල්ලා කොච්චර සතුටපත් වෙනවද ඔවුන් මේ දරුවන්ගේ රංගනයක් දැකලා. මේ හැම නළුනිලියක්ම අද කීර්තිමත් ලංකාවේ මේ ලෝකෙම වැජවෙන නළුනිලියන් ගායක ගායිකාවන් සියලු දෙනාම තවත් ගුරුවරයෙක්ගේ මඟ පෙන්වීමකින් බිහි වෙච්ච අය. ඒ නිසා ඔබතුමිය කිව්ව කාරණේ හරි. දරුවන්ට පාසල් වියේදී මඟ පෙන්වීමක් ලබා දීම සඳහා මෙවැනි තරඟ බොහොම මම මගේ චන්ද්‍රසේන දසරායක ගුරුතුමා එතුමා තමයි ආණ්ඩිය අම්බලම හේමසිරි ලියනගේ ගුරුතුමා. ඉතින් අපි තාමත් ආදරෙන් සිහිපත් කරනවා. ඒ ඔවුන්ගේ ඒවැන් පිට ලැබිච්ච ආභාෂය තමයි අපි මේ තත්ත්වයටපත් කළේ. මම දැන් සුනිල් ඒ වගේ මහත්මයා තනියක් විමසන්න බලාගෙන හිටිය ටිකක් වෙලා ඉඳන් මේ කියන සෞදරය. ඔව් මෙමයි ප්‍රියන්ත මහත්තයා අද ඉතාමත් වටිනා සාකච්ඡාවක් තියෙන්නේ. මොකද ඩග්ලස් සිරිවර්ධන මහත්මයා අපිව අපි පාසල් යන අවධිය ඒ කියන්නේ 1970 අගභාගයේ සහ 80 මුල් වකවානුවට අපි අරගෙන ගියා. මා හිතන්නේ නාට්‍ය කලාව පිළිබඳ
අපි ආයත මේ ගමක මතුගම ප්‍රදේශයේ පාසල් ගියේ ඒ පාසල් යන අවධියේ මට මතක් වෙනවා සෑම මාසයකම එක නාට්‍යයක් මතුගම ගාමිණී සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කරන විශේෂයෙන්ම සිංහබාව මනමේ ඒ වගේම නරිබෑන මූදුපුත්තු විකෘති කුණුවටේ කතාව ඒ වගේම මේ රතු හැට්ටකාරී සුබසහ යස වැනිසියේ වෙලෙන්දා වගේ නාට්‍ය ඒ වගේම පසු කාලයේදී දැති කීත දවල බීසන වගේ නාට්‍යයක් අපේ ගම්වල ප්‍රදර්ශනය කෙරුවා අපේ ප්‍රදේශයේ අපි පාසල් යන වයසේ ළමයින්ට ලොකු උනන්දුවක් තිබුණා නාට්‍ය කලාව පිළිබඳ ඒ නිසා අපේ ගම්වලින් බිහි වුණා ප්‍රධාන ධාරාවට නාවත් යම් කිසි කලා කුසලතාවයක් තියෙන පිරිසක් විශේෂයෙන්ම මේ වෙලාවේ මම මතක් කරනවා අනුර තිලකසිරි එතුමා නායකත්වය අරගෙන විශේෂයෙන්ම වීදි නාට්‍ය කණ්ඩායම ඒ වගේම සාලමන් පොන්සේකා විමල් කුමාර් කොස්තා වගේ අය එකතු වෙලා අභිරූපණ රංගන කලාව පිළිබඳ ඉතාමත් ඉහළ තලයකට ගෙනල්ලා තුනා එම කලා සම්ප්‍රදාය නමුත් අද වෙනකොට අපේ ගම්වල මේ නාට්‍ය ප්‍රදර්ශනය සිද්ධ වෙන්නේත් නැහැ නාට්‍ය කලාවට සම්බන්ධ වෙන පිරිසක් ඇත්තෙත් නැහැ මම මේ විශේෂයෙන්ම මතක් කරන්න ඕන එදා මේ නාට්‍ය සංවිධානය කරපු අය පවා ඊට පසුපෙළට ඊට පසු කාලීන සමාජයට යම් කිසි උනන්දුවක් නාට්‍ය කලාව මේ පිළිබඳ උනන්දුවක් ඇති කරන්නට ඒගොල්ලෝ නාට්‍ය කලාව පෙන්වන්නට උත්සාහ කෙරුවා මුදල් අය නොකර බැල්කනිය වෙන් කළා තුන හුඟක් වෙලාවට මුදල් නොගෙන ප්‍රදර්ශනය කරන්න සෑම අවස්ථාවකම මේ නාට්‍යයක් පෙන්වන අවස්ථාවේදී සිනමා ශාලාව ඉඩ සම්පූර්ණයෙන් පිරි ඉතිරිලා ගියා නමුත් අද වෙන විට කනගාටුවට කාරණේ මතුගම ගාමිණී සිනමා ශාලාවක් නැහැ නාට්‍ය කලාවක් මතුගමට නැහැ. ඉතින් මේ අවස්ථාවේ මේ ඩග්ලස් සිල්වර්ධන මහත්මයාට මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට පුළුවන් කමක් තියනවාද අනාගතේ මේ නාට්‍ය කලාව ආරක්ෂා කර ගැනීමට එදා තිබුණු උනන්දුව අද වන විට තරුණ පරපුර තුළ ඈත් වෙලාම ගිහිල්ලා. නාට්‍යයක් දකින්න අවස්ථාවක් ඇහිරිලා ගිහිල්ලා තියෙනවා විශේෂයෙන්ම මේ වෙළඳපොළ ආර්ථිකයත් එක්ක මේවට තියෙන උනන්දුව සම්පූර්ණයෙන්ම සමාජයෙන් ඈත් වෙලා ගිහිල්ලා මිනිස්සු මුදල් මතම යැපෙන සමාජ ක්‍රමයකට පරිවර්තනය වෙලා තියෙනවා මේ නිසා මේ නාට්‍ය කලාවටත් අනිකුත් හැම කලාවකටම වගේම වටිනාකම් අපේ සමාජයේ තිබිච්ච විශිෂ්ටාත්වයන් සියල්ලම පිරිහෙනවා වගේම මේ නාට්‍ය කලාවට තියෙන ඉඩත් ඇහිරිලා තියෙනවා මේකට අපිට යම් කිසි විසඳුමක් ගන්න පුළුවන්ද කියලා ඩග්ලස් සිල්වර්ධන මහත්මයාගෙන් දැනගන්න සතුටුයි. මේ ලෝකයේ දේශපාලන සමාජ සංස්කෘතික ආර්ථික විකාශය දිහා බැලුවම මෑතකදී විකාශනය කරන ආකාරය දිහා බැලුවාම අපිට හෙට දවසේ වෙන්නේ මොකද්ද කියන එක හිතන්න බෑ. හැබැයි නාට්‍ය කලාව දිහා බැලුවාම අපිට හිතන්න පුළුවන් එක දෙයක් තියෙනවා. සජීවී මාධ්‍යයක් වන මේ මාධ්‍ය අපිට පවත්වාගෙන යන්න පුළුවන්කමක් තියෙන්නේ. හැබැයි ඒක රංගශාලාවල් භාවිත කරගෙනම නෙමෙයි. ඒකට හේතුව මිනිස්සුන්ට දැන්ටම ටෙලි නාට්‍ය කලාව රූපවාහිනී මාධ්‍ය කියන දේවල් අතාරින්න තැනට පත් වෙලා පත් වෙමින් යනවා. මොකද මේ ඒකාකාරී භාවය නිසා. ඊළඟට මේ සජීවී මාධ්‍ය සජීවී බව ප්‍රබලයි අතිශයින්ම ප්‍රබලයි. මම ඔබ ඔබ කතා කරන තැන දකින් මම දකින්නේ රූප රාමෝගෙන් හැබැයි මට අරුණි මාළඟ සමීපේ ඉන්න නිසා ඇගේ මේ හදගස්ම නොහැදුනාට මට ඇය හිතන දේ මට දැනෙන ගතියක් තියෙනවා ඒ වගේ තමයි වේදිකාවක ප්‍රේක්ෂකයා වේදිකාව මත ඉන්න රංගන පාත්‍ර වර්ගයා ගැන හිතන්නේ ඒ නිසා මේක ප්‍රබලයි මේ ප්‍රබල බව නිසාම අපිට දැන් අපි මේ කාල පරිච්ඡේදය පොඩි සංක්‍රමණික කාල පරිච්ඡේදයක් කියන්නේ විකාර වෙනස් වෙමින් පවතින එකක් එහෙම කිව්වොත් මම හිතනවා මේකට හරි මිය ඇදෙන්නට පනා දෙමින් සිටින සා උපදින්නට විලිරුදා පාලලා සිටින සමාජ ක්‍රමයක් බිහි වෙන අවස්ථාවක් තමයි ඉන්නේ ඒක රටේ දේශපාලන දියා බැලුවත්
ලෝක දේශපාලන ගියා බැලුවත් හැමතැනකම අපිට මේක දකින්න. ඉතින් මේ මේක තුලදී අපිට හරියට මෙන්න මේ දවසේ අස්මා බැලුම් බලලා කියනවා වගේ මෙන්න මේ දාතේ මෙන්න මේ විදිහට මෙන්න මේක උපදී කියලා කියන්න බෑ. හැබැයි මෑතකදී මේ ඉපදී යුතුයි මේ. ඉපදීමේ ලක්ෂණ 15කින් තියෙනවා. ඉතින් ඒක දැන් ඔබතුමාව කිව්වා වගේ අපේ රටේ නාට්‍ය කලාව ආධාරණ දරුවන් දරුවන් අද නාට්‍ය කලාව ආධාරණ දහස් ගණක් ඉන්නවා ශිෂ්‍යෝ. ගුරුවරුත් ඉන්නවා 1000කට අමාරකට වැඩි. හැබැයි නාට්‍ය බලපු දරුවෝ ඉන්නේ කී දෙනාද? නාට්‍ය බලන ගුරුවරු ඉන්නේ කී දෙනාද? නාට්‍ය දැකලා තියෙන ගුරුවරු නැහැ. නාට්‍ය ගැන කතා කරන්න දන්නේ නැහැ. නාට්‍ය බලලා ළමයි බලලා නැහැ. මොකක් හරි උන්වට කියලා බැලුවද කියලා වොත් ඔහු බැලුවා කොහොමද බැලුවේ? රූපాయని ගිය වෙලාව බැලුවා කියලා. ඒ මෙන්න මේ தත්ත්වය වෙනස් වෙලා වෙන්න ඕනේ. ඉතින් මේක මේක වෙන්න ජාතික වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ මැතිතුමා. ජාතික වැඩපිළිවෙලක් කියලා කියන කාරණේදී අපි යෝජනා කළා ප්‍රබල වශයෙන් ජාතික නාට්‍ය මධ්‍යස්ථානයක අපේ රටේ ඇති ඉන්න ඕනේ. නාට්‍ය සංස්කෘතියක් ඇති වෙන්න ඕනේ. සිනමා සංස්කෘතියක් නැති රටක නාට්‍ය සංස්කෘතිය බිහි කරන්න පුළුවන්කමක් තියෙයි කියලා ඔබතුමාට හිතන්න පුළුවන්ද? ලංකාවේ චිත්‍රපටි ශාලාවල් ටික වැතිගෙන වැතිගෙන ගිහිල්ලා දැන් තියෙන්නේ. එතකොට 71 කැරල්ල සුගරන් වලදී විචි කරලි කොලා ඊළඟට ලංකාවේ පැවති යුද්ධය ඊළඟට කොරෝනා සහ පාස්කු ප්‍රහාරය මේ සියල්ලම වැතුනේ සජීවී වෛරපු ප්‍රේක්ෂකයරේ සජීව සජීවී කරපු නාට්‍ය රංග කලාව සහ සිනමා වගේ මාධ්‍ය වලට. ඉතින් මේක කරන්න නම් ඉතින් මේ වෙනි තත්ත්වයක් දැන් බලන්න අද කොරෝනා කියන මේ පරිසරය තුල අපේ රටේ මේ තත්ත්වය තව අවුරුදු කීයකට යථා තත්ත්වෙට පත් වෙයිද? ඉතියක් අසීරුයි මේක. ඉතින් මේ නිසා අපි ප්‍රාර්ථනා කරන දේ තමයි ඉතින් කරන්නේ. හැබැයි මම ඒකට කියන්න ඕනේ ඔබට දැන් කොළඹ නගරයේ මම නාට්‍ය කලාවට ප්‍රවේශ වෙනකොට කොළඹ නගරයේ වැල්ලවත්ත රාමකෘෂ්ණ ගත්තම වැල්ලවේ වැල්ලවත්ත රාමකෘෂ්ණ වැල්ලවත්ත කදිරේෂන් වැල්ලවත්ත ඒ වගේ රංගශාල සරස්වති මේ වගේ බම්බලපිටිය ප්‍රදේශයේම තිබුණා ශාලාවක්. ඊළඟට ලේඩිස් කොලෙජ් බුද්ධිස් ලේඩිස් එතකොට සෙන් බිෂොප් මේ කොලෙජ් එකකවත් අද රංගශාලා නාට්‍ය මෙන්න දෙන්නේ. එතකොට ටවර් 78 ටවර් එක ඇතුළේ එල්පිස්සන එක ඇතුළේ ඊට පස්සේ ඇති වෙච්ච මිලුම් පොකුණ කියන්නේ රංගශාලාවක් වුණාට ඒවා නාට්‍ය කරුවන්ගේ එකක් නෙමෙයි. අද ලුම්බිනිය වහලා දාලා තියෙනවා, ජෝන්සිලා වහලා දාලා තියෙනවා. ඉතින් මේවා ඕපන් කරන්න කියලා, මේවා විවෘත කරන්න කියලා කොතනින්ද කවුද හඬ නගන්නේ? කාටද ඒ හඬ තියෙන්නේ? ඉතින් රජයකට මීට වඩා වැඩ දිනන කරන්න. කොරෝනා හොඳ කරන එක ඊට වඩා ලොකු දෙයක් නෙන්න කියන එක. මේ මෙවැනි පසුතලයක මත රටක පාසල් පද්ධතියම වහලා දාලා තියෙන වෙලාව. නාට්‍ය කලාව කියන විෂය සූම් තාක්ෂණය උගන්වන්න හදන යුගයක. හදන යුගයක මේ හදන උගන්වන යුගයක. කොහොමද ළමයි මොනවද ලියන්නේ? ළමයි නාට්‍ය කනාගතේ ළමයි නාට්‍ය බලන්නේ කොහොමද? අපිට සොපොක්ලිස්ගේ හරිය ඊස්කිලස්ගේ හරි ඇන්ටිගනි හරි ඊඩිපස් හරි නැත්තම් ඔය තිබුණු මොකක් හරි නාට්‍යයක් ඔතකින් බලලා කියන්න පුළුවන් ගීක නාට්‍ය තාම පවතින නිසා අපේ ඇස් ඉදිරිපිට නාට්‍යකරුවෝ ජීවත් වෙලා ඉන්නකොට ඒ නාට්‍ය පෙන්වන්නේ නැතුව නාට්‍යකරුවෝ මියපරලව යනකොට අපි මොකද්ද අපිට තියෙන ප්‍රතිඵලෙ? මේ මම මේ කියන කාරණේ මේ වගේ සුම් තාක්ෂණෙ නෙමෙයි සජීවී වේදිකාවක සජීවී සාකච්ඡාවක රණ්ඩු කෝලාහල කරගෙන කරන්න ඕන කතන්දරයක් මේක. මට දැන් ඔබතුමාගෙන් යම් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් කොළඹ ළමයින්ට කෙසේ හෝ රංගශාලාවක නාට්‍යයක් නැරඹීමේ අවස්ථාව තියෙනවා. නමුත් ගමට නොගිය ප්‍රශ්නයක් තියෙනවා නිරන්තර වේදිකා නාට්‍ය. මොකද ගමල පහසුකම් අඩුයි සහ ගම් ආරාධනාවක් ලැබුණත් අනුග්‍රහකෙක් හිටියොත් ඒ වගේ තිබුණත් පමණයි ගම්වලට කොහොමලවට ගියේ. ඒක නිරන්තර අපේ ගම්වල ඉන්න පාසල් දරුවන්ට නාට්‍ය නැරඹීමේ හැකියාව අඩු වීමේ ප්‍රවණතාවයක් තිබුණා නේද නිරන්තර? නෑ, හැබැයි එහෙම තත්ත්වයක් තිබුණා තමයි. දැන් අපේ කිව්වොත් මෑතක අපේ ප්‍රේක්ෂා නාට්‍ය වල පෞගේ කාලේ අපි වෙන්න අවස්ථාවේ අම්පාරේ ඉඳලා ගුරුවරු ළමයි අරන් ඇවිල්ලා පන්සලක නැවතිලා නාට්‍ය නැවතිලා දිගටම නාට්‍ය බලලා ගිය පාසල් තිබුණා. එහෙම ඕනකමක් හැදුනේ වෙනවක් නෙමෙයි
මේ චමින්දලා වගේ බුද්ධිමල්ලා වගේ මේ නාට්‍ය රංගකලාව ආධාරපු ගුරුවරු මේ ශිෂ්‍යෝගේ පළාතවලට ගිහලා ගුරු පාසල්වල උගන්වලා ළමයින්ව ඒ අම්මා තාත්තලාගේ මානසිකත්වය වෙනස් කරපු නිසා ඔවුන්ට ඒ ගමට නාට්‍ය එන්න තියෙන මහාවය චමින්ද උගන්වන්නේ මහාවය ඒ පැත්තට නාට්‍ය යන්නේ නැහැ දකින්නවත් නැහැ නාට්‍ය නමුත් නාට්‍ය කලාව උගන්වන ගුරුවරයෙක් ඉන්නවා හැබැයි ඒ අය ඇති කරන හැඟීම තුලින් අර ඒ වගේම තිරේ කිව්වා වගේ කවදාරි දවසක මේ තුලින් නාට්‍යකරුවෙක්ව බිහි වෙන්න පුළුවන් හැබැයි අනාගතයේ යම් වැඩපිළිවෙළක් තියෙන්න ඕන කියන කාරී නාට්‍ය ගමට යන්න ඕනේ මේ පෙන්වන්න ඕනේ දැන් ඔබ කිව්වට කොළඹ කොළඹ පාසල කොළඹ නංගශාලා තියෙන එක උඩ හරියට විද්‍යාත්මක පරීක්ෂණයක් කළොත් කොළඹ පාසලක ඉගෙන ගන්න එකම දරුවෙක් නාට්‍ය බලන්න ඉන්නේ නැහැ පාසල ඇරිච්චටි ස්කූල් බස් එකේ නැගලා ගෙදර ගියා ඊළඟට කොළඹ ඉන්න ළමෙක් නම් ඉවර දෙටි ටියුෂන් ක්ලාස් එකට ගියා අනික කටේ ක්‍රිකට් පිටින් ඉති ගියා හිතේ රද ප්ලේ කරන්න ගියා නාට්‍ය බලන්න ඒ මොනකවත් තිබුණේ නැහැ මම මේ ඊයේ පෙරේද මම ඉවි සාකච්ඡාවක දැක්ක අර නාලිකාවක ඒ සාකච්ඡාවේදී ඉදී සම්පත් වෙන කෝන් ඔහු කියනවා මානෝද මම කියන වැඩසටහනේ මම සිපතනේ අපි යාළුවෝ කට්ටියක් හිටියා නාට්‍ය බලන්න ලෑස්ති වෙලා අපි ගිහලා නාට්‍ය බලනවා බලලාවිල්ල ඒවා අපි යාළුවෝ එක්ක වෙලා අපි ලියනවා ඒ නාට්‍ය ප්‍රධාන නළුවා කවුද මොනවද කළේ ඒවා කියලා එහෙම පොතක් තිබුණා මෑත කරකම තිබුණා මේ ගම්මුතුරට ඒක පොත විනාශ වෙලා ගියා මම යාළුවන්ගෙන් ඇහුවා කියනවාද කියලා ඒකෝලගේ පොත මට වාගෙන බර මට හරි දුකයි කියන තියෙච්ච එක කියලා හැබැයි එයා කියන ඊට පස්සේ මේ මම ගිහිල්ලා බලන්න ගියේ එක ෂෝ එකක් හැමදාම මංගල දර්ශන බලන්න අපේ සිරිතා මම අමුසමිය බලන්න ගියා මම බලන්න හම්බුන්නේ මම දොට්ට දැම්මා මේ ටිකට් හොරෙන් පරිණ ගිහිල්ලා ස්කොල්ලෝනි හැබැයි මට ආසාවක් තිබුණා කවදාද ලතකේ නීලල රඟපාපු චරිතේ මට රඟපාන්න පසු කාලෙක මම ඒක රඟපෑවා ඉතල නේමගේ සුභසන්දා හිට්ලර් කොගේ නාට්‍යවල රඟපෑවා සම්පත්තෙන්ද හෝ ඉතින් අපි මේ 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 දරුවන් එහෙම නාට්‍ය බලන්න තියෙන ආසාව තියෙන දරුවෝ අද හිටියට ලුම්බිනියත් එදා බලන අය ලුම්බිනියත් වහලා යොන්ද සිල්ලා වහලා වයම්බි එකත් නාට්‍ය පෙන්නන්නේ ඉතින් කොළඹ නාට්‍ය බලන්න රංගශාලා නැහැ ඉතින් නැති ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් නෙළුපකොළට ගිහිල්ලා බලන්න බෑ නෙළුපකොළට සම්මාන ප්‍රදාන උත්සවයක් විතරයි තියෙන්නේ ඉතින් නාට්‍ය කලාව කියන්නේ බොහෝ වෙලාට රජයේ විවේචනය කරන මාධ්‍යයක් ගම්වලට ප්‍රාදේශීය සභාවල අපිට තියෙනවා සංස්කෘතික මධ්‍යස්ථාන පිටවල ඒ වලින් යම්කිසි මොකක් හෝ ශාලාවක් හදලා හරි තියෙනවා මම දන්නේ ඒකේ පහසුකම් වල ප්‍රමාණාත්මකද කියලා නැත්තිය ළඟදක්වන්න තරම් ඒ වගේ තැන්වලින් හරි අඩුපාඩුකම් යටතේ හරි මේ නාට්‍ය කලාව රසවින්දනය සඳහා දරුවන්ට හෝ දෙන්න මේ ගෙනියන්න වැඩපිළිවෙළක් යෝජනා කරනවා දැන් අපි ටිකක් හිතන්නකෝ මේ හැම දෙයක්ම කරන්න තියෙන්නේ මුදල් ප්‍රශ්නයක් එනවනේ අපිට දැන් කිරිපිටි ගේන ඩොලර් නැති ප්‍රශ්නයක්ත් තියෙන වෙලාවක් නේ මේක මේ මේකට පත් ඉස්සෙල්ලා දැන් අපි මේ දිවිචි නාට්‍ය කලාවට මොකද හම්බෙන්නේ තන සංස්කෘතික අමාත්‍යාංශය කියලා කියන අඩුම මුදල් ප්‍රමාණයක් ලැබෙන තැනක් කියලා එමෙතිරුමවා කියනවනේ එතකොට ඒවැන්නේ මේටි ඔක්කොම කරන්නේ සංස්කෘතිය කියන විෂය අති රටක වැඩියම අවධානය යොමු යුතු අමාත්‍යාංශයක් අංශයක් ඒක රටක සංස්කෘතිය රැකගත්තොත් සියලු දේම රැකෙනවා සංස්කෘතිය කියන්නේ ඒ රටක රටක ගත්තොත් හොඳ සංස්කෘතික පසුබිමක් තියෙන රටක හොඳ විනයක් තියෙනවා හොඳ විනයක් තියෙන තැනකදී අපරාධ අඩු වෙනවා අපි සංස්කෘතිය කියලා කියන්නේ ඒ රැදුණු වැඩුණු මනුෂ්‍ය මේ සමාජයක් තමයි සංස්කෘතික මිනිසෙක් කියලා කියන්නේ. ඒතකොට මේ නාට්‍ය කලාව කියන්නේ වර්තමුණි කියන විදිහට අවිනයයි තියෙන විනයගරුක කරන ප්‍රඥා සම්පන්න කරන ඔහුට ඉක්මීමක් ලබා දෙන දැනුවත් කරන. ඒතකොට මේ මහා ඒ වර්තමුණි එදා කියපු කරුණු කාරණා වගේම තමගේ මේ ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රයෙන් කියමු අනික් කරුණු තරම් බලව මේ සියල්ලම කියන්නේ යහපත් මිනිසෙක් කරන්න කලාවේ තියෙන වටිනාකම. ඒතකොට කලාව කියන කාරණය අද පාසලක රසවිඳීමක් තියෙනවද? නැත්තම් පාසල් පද්ධතිය තුලත් රසවිඳීම බිඳ වැටිලා සාමාන්‍ය ජන ජීවිතයේ රසවිඳීම වැටිලා අද පත්‍ර කියන පත්‍ර කියවන නෙමෙයිනේ
පත්තරය බලන්න උදේට නැගිටලාම පත්තරේ ගිහින් හෙඩ්ලයින් එක කිව්වම වැදගත් ලිපි තියෙනවා එකක්වත් බලන්න පත්තරේ ගන්න හිතෙන්නේ නැහෙනි. ඒ නිසා අසඥතාවෙන් හීන ජනතාවක් වැඩි වෙන්න වර්ධනය වෙන්න වර්ධනය වෙන්න ඒකට අරගල කරන්න වෙන ජනතාව සමූහය ඔච්චර වැදුණත් ඒ අයත් නිහද භාවයට පත් වෙනවා කලක් යනකොට. මොකද මේක හැමදාම නිහද වෙන්න එකක් නැහැ. මොකද ඉතින් කවදාද දවසක උන් සිද්දෙවි. තමන්ගේ මූලික අයිතිවාසිකමක් කියන රස විඳීම කියන එක පලල් කරගන්න ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩුවින්දෝකින් හරි රජයට නියෝග කරන්න මේ ජනතාව ප්‍රඥා සම්පන්න කරන්න කියන මේ සංස්කෘතික වැඩපිළිවෙල හදලා පණක් ගත කරලා ජනතාව අතරට ගෙන ආයිති කියන දේ. කෑම බීම සියල්ලමත් එක්ක මිනිසා පෝෂණය කරන පද්ධතියක් තියෙනවානේ රාමු පද්ධතියක් ඒ රාමු බිඳ වැටුණාට පස්සේ ඒකනේ දැන් අද රටේ මේ රටේ සරලම දේවල් නේද උඩු විකුණන්නේ එක මාළු විකුණන්නට වඩා ලාභයි මාළුව බලලා මාළුවගේ අත්තේ දැන් උඩු ටික එන්නේ ඉතින් මාළු කනවා කියලා කියන්නේ අපිට ඉතින් මේවා මේක මම මේ තනතුරු දැරලා එකුවට තනතුරක ඉඳගෙන මම තනතුරකට ගියා තමයි මම ටවර් වල රංගල් පදිනවා අධ්‍යක්ෂ ජෙනරාල් දුරේ එවකට හිටපු ජනාධිපතිතුමා ඉල්ලලා තමයි මං ගියේ මට ඕන කමතුන මං නාට්‍යකරුවෙක් ඉඳන් මේ රංගශාලාවල් හදන්න මං ඒක කළා ටවර් එක කරවක් ජනාධිපතිතුමා අවශ්‍යම ප්‍රතිපාදන ලබා දුන්නේ හොඳ රංගශාලාවක් හදුවා එලිෆිෂන් එක වැඩි දුණු කළා මම ඒක හදුවා රුක්මනී දේවි රංගශාලාව හදුවා මම ටවර් නාට්‍ය රංග කලා පාසල ඉඳලා ලංකාපුරාද ගුරුවරු 200 වැඩි ප්‍රමාණය උගන්වන ඉතින් අපි Pelat, bisikalah dia ini morning gila bisikalah dia itu lada. Ini banyak pada kerai. Ebagai hitam ni mungkin, katanya ni mungkin. Itu dah anitar gila gila ni dah. Apa ikhine kalau perbualan apa kerja macam tiada main. Mungkin nanti ada dalam itu nak kerja ni nanti kharu ada nanti. Nanti dia mungkin rangkasalah. Dikat kedua gila gila ni. Ini aku ni. Itu aman nabi ini datang kerja ni mungkin. Kau dapat kerja ni. කලාකරුවෝ එකතු වුණා පාර්ලිමේන්තුවේ ගහ ගන්නවා වගේම වෙයන්නේ. මොකද හැමෝම තම තමන්ගේ අවශ්‍යතාවය ගැන කතා කරා. පොදු අවශ්‍යතාවයක් සඳහා පොදු ප්‍රතිපත්තියක් හදලා ඒක ක්‍රියාත්මක කරන රජයක්ට ඒක පවරුවාම රජය ඒක ක්‍රියාත්මක කරයි. සිනමා කර්මාන්තය කර්මාන්තයක් හැටියට පිළිගත්තම ඒක ප්‍රතිපත්ති රජය. ඒ වගේ වේදිකා නාට්‍ය වලට යම්සි පදනමක් ඇති කරන්න ඕනේ. මම දන්නවට වේදිකා නාට්‍ය කලාවක් විදිහටම පවතින්නේ කර්මාන්තයක් විදිහට තම කොහෙවත් රටක තියෙනවා කියලා මම දන්නේ නැහැ. හැබැයි මම නිර්මාණ වේදිකාවේ සංසදීය සභාපති විදියට අපි පසුගිය විදායක සභාවේදී තීරණයක් කළා ඒ සම්බන්ධයෙන් කර්මාන්තය ඇමතිසා ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කළා රූප ටෙලි නාට්‍ය කලාව කියන කර්මාන්තය බලපත් කළා ඒකයි මේකයි මේ දෙක එතකොට හැබැයි වේදිකා නාට්‍ය කලාව කියන එකේ කර්මාන්තය කියන එකට වඩා වේදිකා නාට්‍ය කලාව කියන එක තමයි ලංකාවේ දැනට තියෙන දෘශ්‍ය මාධ්‍ය වලින් ඇතිව ජනප්‍රියම විදියට නැතුම් තමයි නැතුම් සංගීතය කියන එක තියෙනවා නමුත් නාට්‍ය කලාවට ඉගෙන ගන්න දරුවෝ දරන උනන්දු වැඩි මොකද ඒක තමයි ඒ ජීවිතය කියන්නේ එතන තියෙන්නේ ඒ නිසා ඒක මම මෙතන දැන් මේ සහභාගී වෙන ගුරුවරුන්ට එක ප්‍රශ්නයක් තියෙනවා අපිට ඒක ඔබට පුළුවන් මේ අතව යකුව දැනුවත් කරන්න මේ විදිහට ආයතන කියලා අපි නිදහස් මතධාරියෙක් විදිහට මම මේ කතා කරන්නේ ආයතනයක සම්බන්ධය ලා නෙමෙයි ඉතින් අපි නමුත් අපිට අපි මෙවැනි මේ සංනිවේදන ක්‍රියාදාමයක තුල ප්‍රධාන ඉලක්කය වෙන්නත් ඕනේ මේ වගේ තාක්ෂණයක් භාවිත කරලා නූතන තාක්ෂණ නාට්‍ය කලාවේ සුරක්ෂිතභාවය සඳහා භාවිත කරන්න යොදාගත් උත්සාහය කියන එකයි මට ඉතින් ප්‍රශ්නයක් නගන්න කෙනෙක් වැඳිලා ඉන්නවා ප්‍රශ්නයක් නගන්න කෙනෙක් වැඳිලා ඉන්නවා අපේ මහත්මයාක් ඉන්නවා එතුමියට අවස්ථාව අපි ලබා දෙන්න ඕ දානි මහත්මයා අහන්න ප්‍රශ්න ඔව් දැන් සර්ලගේ හිට්ලර් වගේ නාට්‍ය ඇත්තටම අපි බලලා නැහැ අපි ඉපදෙන්නත් කලින් මේ වගේ නාට්‍ය නිෂ්පාදනය වෙලා තියෙනවා එතකොට මේ වගේ නාට්‍යයක් අපිට කියන්නේ අපේ પરම්පරාවට අපි කොහොමද මේවා රීච් කරන්නේ ඒවා අපිට රීච් කරන්න විදිහක් නැහැ ඒවා සංරක්ෂණය වෙලා නැහැ සමහර ඒවා තියෙනවා YouTube වල
ඒ වගේ ක්වොලිටි එක අඩුයි. එතකොට මේ වගේ එකක් අපි කොහොමද රීච් කරන්නේ? අපේ ජෙනරේෂන් එක බලන දේ විදිහ වෙනස්. අපි ගොඩක් කරාවට යවෙන්නේ YouTube ගිහිලා බලන ඒ වගේ දේවල් තමයි අපි ඒව රීච් කරන්නේ. එතකොට අපේ પરම්පරාවට මේක සංරක්ෂණය කරලා දෙන්න සරලගේ මොකක් හරි වැඩපිළිවෙලක් තියනවාද? අපි ජාතික රූපවාහිනී මේ සහ ස්වාධීන රූපවාහිනී දෙකේම දැන් මම හිට්ලර් ගැන කිව්වද හිට්ලර් නාට්‍ය රූගත කරලා තියෙනවා. ඒවා සමහර අවස්ථාවල ප්‍රදර්ශනය කරනවා. නමුත් අපි ඇත්තෙන්ම මට මේ 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 වැඩපිළිවෙලත් එක්කම මට ඒක උදේ මම දන්නවා මේකට යමින්ද සම්බන්ධ ලංකාවේ නාට්‍ය ගුරුවරුන්ගේ සම්බන්ධ මේ ගෲප් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ දැන් එහෙම කීපයක්ම තියෙනවා. ඒවා භාවිතා කරමින් අනාගතයේදී යම් කිසි බලපෑමක් කරන තැනකට ආවොත් අපිට පුළුවන් වෙයි ඇත්තෙන්ම මේ ගුරුවරු උද්ඝෝෂණය කරන්න අර කියන්නේ ගුරුවරුන්ගේ උද්ඝෝෂණ තමන්ගේ වැටුප පාන පමණක්ම සීමා නොකර උද්ඝෝෂණය කරන්න ඕනේ. විශේෂ ධාරාවන් පිළිබඳවත් මම හිතන්නේ උද්ඝෝෂණය කළ යුතුයි කියලා. මොකද ඒ උද්ඝෝෂණය එහෙම කළොත් පමණයි දැන් බල අවශ්‍ය තැන් වලට දැනෙන්නේ. ඒ සම්බන්ධ වැඩේදී අතිසාර්ථක විදිහට ඒක උනේ ගුරුවරුන් එක ප්‍රබලව අතර ගත්තේ ඉන්න. ඒ වගේම තමයි මම හිතන්නේ නාට්‍ය රංගකලාව විතර නෙමෙයි විශේෂ ධාරාවන් මේ සංස්කෘතික ක්‍රියාදාමය දරුවන්ගේ ඔබ කිව්වා වගේ හරි මේ මේ වර්තමානයේ පවතින තත්ත්වය සුරක්ෂිත කරන්න නම් ඒක ගෙනියන්න ඕනේ මේ දැන් ඉන්න දරුවෝ තමයි අනාගතේට ගෙනියන්න ඕනේ. මගේ ගුරුවරු මට කියලා දීපු දේවල් අනුව තමයි මම මෙතන ඉන්නේ. අපේ ඒක අවසන් වෙන්න බෑනේ. ඔබේ දරුවොත් ඔබේ ඔබ උගන්වන දරුවොත් මෙතෙන්ට එන්න ඕනේ. ඒ නිසා මේ භාවිතයේ යම් කිසි වෙනසක් සිදුවිය යුතුයි කියලා තන ඉන්නවා මමත්. ඒ සඳහා මොකද අපි මේ ජීවිත කාලයත් ඉතා කෙටි වෙන්නේ තමරලට. එතකොට සුගතපාල සිල්ල මහත්තයා නැතුණා, හින්දි ජයසන මහත්තයා නැතුණා, බන්දුල ජයවර්ධන මහත්තයා නැතුණා. එතකොට අපේ පුරෝගාමී දයානන්ද ගුණවර්ධන මහත්තයා නැතුණා. මේ සියලු නාට්‍යකරුවෝ නැති වුණාද? සජීවී ඉන්න මේ නාට්‍යකරුවන් එක්කවත් එහෙම කරුණාවක් කරන්න කවුරුත් බැඳිලා උත්සාහ කරන්නේ නැහැ. ඉතින් මම කියන්නේ ඕගොල්ලෝ මේ පාසල් මට්ටමින් කියපු හින්දා පාසල් මට්ටමින් සංවිධානය කරන්න නාට්‍ය සංචිත හදන්න. ඒ සංචිත හදලා ඒවා දැන් මට අවරෝ රංගාල පදනමෝගේ ආයතනත් එක්ක සාකච්ඡා කළා. ඒ ඒ ඒවෙන් ඒ වගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරවන්න සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය හම්බෙලා ඒ වගේ දේවල් ගැන කතා කරන්න. පරිශ්‍රය සභාවේ සංස්කෘතික අංශයක සම්බන්ධ සාකච්ඡා කළා. අධ්‍යක්ෂ ජෙනරාල් එක්ක සාකච්ඡා කළා ඒව කරන්න. ඔය ඒවා නාට්‍ය කරුව කරනකොට ඉඳලා මේ ඒගොල්ලන්ගේ නාට්‍ය ප්‍රදර්ශනය කරගන්න කරන වැඩපිළිවෙළක් කියලා. එහෙම එකක් නෙමෙයි. ගුරුවරු තමයි මේක නියාමක වෙන්නේ. ඔබ තමයි මේ නාට්‍ය දරුවන්ට නාට්‍ය කලාව පිළිබඳ කියලා දෙන්නේ. ඔබ තමයි නාට්‍ය කලාව තුළින් ජන ළමයින්ව මේ මොකද විනය කරුක ධර්ම පරපුරක් බවට පත් කරන්නේ. ඒක නිසා මේ රසවින්දනය පිළිබඳව ධර්මයේ මුද රසවින්දනය සහිත ධර්මයේ පිහුණුත් කලාවට ගිය හිත කලාවට යනු නැත කියලා කිව්වා වගේ ඉරගෙවල් වහන්න පුළුවන් අපිට හරියට නාට්‍ය කරුව ටික මේ නාට්‍ය ගුරු නාට්‍ය රංගකලා ගුරුවරියන් ටික හරියට ඉඳගත්තු. මොකද ඔවුන් තමයි සංගීත සහ නර්තන సౌందర్య ගුරු ටික. මෙලදී අපේ රටේ సౌందర్య ගුරු තමයි තමයිගෙන ගණන් ගන්න. මේගොල්ලෝ තමයි ශක්තිමත් කලේ. උන්ට අවශ්‍ය පාසුකම් සැපයුත්තේ උන්ටයි වැඩි. සමහර තැන්වල තබ්ලා වාදනය උගන්වනවා තබ්ලා වාදනය නෙතු. සමහර පාසල් වල අපි කියලා තියෙනවා ඒ පාසලේ සමහර ගුරුතුමිය ඉන්නවා විශ්වවිද්‍යාලයෙන් ආපුවයි වයලිනේ සුසර කර ගන්න දන්නේ. ඉතින් එහෙමත් දේවලු තියෙනවා. ඉතින් ඒකින්ද මේ ඉතින් ඔබටම වාරයි එව ගන්නයි ඉතින් මට. ඒක විචාර කරන්න හොඳ නැහැ. සුනිල් හේවගේ මහත්මයා යම් කිසි ප්‍රශ්නයක් අහන්නද ඔබතුමා සූදානම්ින් හිටියේ? ඔබතුමා මේ රාමකිෂ්ණන් ශාලාව ගැන මතක් කළා මේ ඒ දවස්වල ඔය කියපු සියලුම මේ ශාලාවල නාට්‍ය ප්‍රදර්ශනය කරලා මට මතකයි අපි නාට්‍යයක් සංවිධානය කරනකොට විශේෂයෙන්ම නීලලස්ගේ සිහින සාප්පුව කියන නාට්‍ය මේ සිහින සාප්පුව නාට්‍ය සම්බන්ධව ප්‍රචාර කටයුතු කරන්න අපිට මේ නාට්‍ය දෙබස් තියුන්නේ නැහැ. දෙබස් තියුන්නේ නැති හින්දා මම ඒ කාලේ හැටියට බස් එකේ රාමකිෂ්ණන් ශාලාවට ආවා මේ නාට්‍යයේ කොටස් කීපයක් පටිගත කරගෙන යන්න. නවනන්දන විජේසිංහ එතකොට නීලලස්කින් මේ පටිගත කරගෙන ගිහිල්ලා තමයි අපි ප්‍රචාරය දුන්නේ. ඉතින් මේ වගේ උනන්දුවක් තියෙන පිරිසකුත් අපේ පැතිවල හිටියා.
ඉතින් මේ වගේ තත්ත්වයක් තිබිච්ච නාට්‍ය කලාව අද වෙනකොට ඉතාමත් පසුගාමී තත්ත්වයක් තිබින්නේ ඉස්සර නාට්‍යයක් ප්‍රදර්ශනය කරනකොට මුලින්ම මේ ওই නාට්‍ය දැම්මේ ලුම්බිනි රංගහලේ ලුම්බිනි රංගහලේ දැම්මහම අනිත් අයට ලොකු ප්‍රචාරයක් එනවා මේ ලුම්බිනි රංගහලේ ප්‍රදර්ශනය කෙරුවා කියලා. නමුත් අද වෙනකොට ලුම්බිනි රංගහල ගැන අහන්නත් නැහැ අනිකුත් නාට්‍ය ශාලාවන් ගැන අහන්නත් නැහැ. අපිට විශාල කනගාටුවක් ඇති වෙනවා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා ඉතාමත් මේ සාර අදහස් කීපයක් මේ නාට්‍ය කලාව නැවත මතු කරගන්න ඉදිරිපත් කරන්න යෙදුනා. ඒ පිළිබඳව බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මැතිතුමාට. බොහොම ස්තුතියි ඔබතුමාට අදහස් දක්වට. මම හිතන්නේ ප්‍රියන්ත අයියා මේ අපේ කාලය බොහොම වේගෙන් ගෙවිගෙන යනවා. අද රසවත් කතාවක් හින්දා අපිට ඒක දැනුනෙත් නැහැ. අනිත් එක ගීත ගායනා තිබුණා ඒ වගේ දේවල් නිසා. ඉතින් තව ප්‍රශ්න තියෙනවද අපිට යොමු වෙලා? නැත්නම් අපි ඊළඟ වතාවකට මෙතුමාව සම්බන්ධ කරගන්න අරමුණින් දැන් කාල වේලාව බොහොම ගෙවිලා හින්දා අපි ඔව් ඇත්තටම මේ මම හිතනවා ලොකු කාලයක් එතුමාගෙන් ගත්තා අපි. ඔව්. අපට තවත් දිනයකදී එතුමාට අවස්ථාව එතුමාගෙන් අපි අවස්ථාව ලබා ගන්න නම් වඩා හොඳයි. මේ තරම් විශේෂ කර විදියට එතුමාව මේ විශේෂ කරවන්න ඕනේ නැහැ. ඒ වගේම විශේෂ කාරණා ගන්නකොට එතුමා පිළිතුරු දීමත් එක්ක ඇත්තටම අපිට මේ අවශ්‍ය කරන සම්බන්ධයගත එතුමාගෙන් පූර්ණ වශයෙන් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම එදා වගේම අදත් තරුණව මේ කාර්යයේ ඉදලා ඉන්න එතුමා දකින්න ලැබීමත් අපිට ලොකු වාසනාවක්. මීට අවුරුදු 20කට කලින් අපි දැක්කා වගේම එතුමා අදත් දකින්නේ අපි. ඉතින් ඒ නිසා මම හිතනවා අරුණි මුතුමලී මහත්මියට පුළුවන්කම තියෙනවා අද වැඩසටහන නිමවටපත් කිරීම කාර්යයත් ඔබතුමීම කරනවා නම් වඩා හොඳයි. අද දවසේ ඔබතුමියගේ දිනයක් නිසා මම හිතනවා ආරාධනා කරනවා එහෙම අපි වැඩසටහන හමාර කරමු කියලා ඔබතුමා. සීහු මන්සල කියන්නේ ප්‍රියන්තලා අපේ සුබගානන් ගේ මුල් තත්ත්වය අරගෙන දිනපත ඇති කරන කතිකාවක් අපේ සමාජයේ තියෙන විවිධ විෂයන් ඔස්සේ. ඉතින් ඒකෙදී සෙනසුරාදා දිනය අපිට කලාවෙනින් යොමු කරලා තියෙනවා. ඒකෙදී වෙනදාට වඩා විශේෂත්වයකින් අද අපේ නාට්‍යයේදී නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මැතිතුමාණන් සමඟ අපිට කතා කරන්න යුතුනා. සූම් තාක්ෂණය අතර වුවත් එතුමා සමඟ අපිට මට සජීවීව සම්බන්ධ වෙමි. ඒ සමගම එතුමාගේ දීර්ඝ කාලයක් අපි ලබා දීම ගැන ස්තුතිවන්ත වන අතර ඔබතුමාට යම් කාර්යයක් දැන තියෙනවා නම් අවසන් වශයෙන් මේ මොහොතේ අපේ සහභාගී වන්නන්ට ඒ පණිවිඩය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් ඒ වගේම අපේ ගායක රංගන ශිල්පීන් දෙපළගෙන් අපි ගීතයකට ආරාධනා කරමින් අපේ මේ වැඩසටහන අද විශේෂී වැඩසටහන නිමා කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. මට මේ ඔබතුමාට මේ අවස්ථාව ලබා දුන්නට මම සජීවීනි මට ඉන්න මේ අරුණි අරුණි කියලා කියන්නේ එම්ම ප්‍රවීණ සංගීතඥවරයෙක්ගේ දියණියක්. මෙය අපි දකින්නේ පොඩා කාලේ තාත්තගේ අතේ ඉල්ලලා ලයිලන් විට් එකේ සාලිකාවට ආපු දැරියක් මේ. අද සරසගේ නියෝජකත්වතුමියලා ඉන්නවා. ඒ වගේම එතුමියගේ පියාණන් සක්කයි දිටි තාත්තිය මගේ ඒකෙත් සංගීතයේ මෙහෙවීමට දායකත්වයක් ලබා දුන්න කියන්නේ. කැලණි විශ්වවිද්‍යාලේ ඉඳලා මොකද එතකොට හැබැයි මේ බුද්ධිමාලී ඒකේ ඔය ගැමි චරිතය කළේ ගීතකාන්ති. එතකොට මෙතුමිය මේ නාට්‍ය කලාව ගැනත් ඇත්තෙම තාත්තගේ ඇසු තාත්තා රාජ්‍ය සම්මාන දීපු සංගීත නාට්‍ය කලාවේ සංගීත දිනපු සම්සන් සිල්ලා මහත්මයා. ඉතින් ඇය ඇත්ත එක්ක වැඩ කටයුතු කරන්න හරි පහසුයි. ඇය යමක් කිව්වම අපිට නොකර බෑ. මොකද නාට්‍ය කලාවත් එක ඇයගේ තියෙන බැඳීම හිතවත් තම ලෙන්ගතුකම ඇයට සලකනවා කියන්නේ අපි හිතන්නේ තාත්තට සලකන අපේ මිත්‍රයාට සලකන දෙයක් විදියට. මේ අදත් මම මේ තාත්තට ලැබිච්ච සාජ්‍ය සම්මානෙත් මම දැක්ක නාට්‍ය කලාවෙනි. ඉතින් මේ මම කියන්නේ අපි නාට්‍යකරුවන් විදිහ නාට්‍ය කලාවට සම්බන්ධ වෙන නාට්‍යකරුවන් විදිහට ඉන්නවනම් අපි මේක
ව්‍යාප්තවාදයක් බවට පත් කරන්න ඕනේ. කොරෝනා වසංගතය වෝ කරන්නේ කොහොමද තව කෙනෙකුට? ඒ වෛරසය අන්නේ වගේ මේ නාට්‍ය වෛරසය අපි හදන්න ඕනේ. අපි මේ මේ සම්බන්ධලා ඉන්න ඔබ හැමෝම හිතා ගන්නවනේ නාට්‍ය වෛරසය අර අපි තරුණ නාට්‍ය අපි නම් ඒක හදලා දෙන්නේ අපිටත් හැදිලා තියෙන්නේ. ඒ වෛරසය බෝකලාම ඉන්ජෙක්ෂන් ගාලා ඒක හොඳ කරන්න බෑ. ඒක කරන්න නම් නාට්‍ය කරන්න ඕනේ. ඒක තමයි නාට්‍ය බලන්න ඕනේ. එන්නතෙන්ට අපි පත් කරගත්තොත් ඉතින් අපිට මේක ජයග්‍රහණය කරන්න පුළුවන්. නැතුව රජයල් මේක කරනකම් බලා ඉන්නත් බෑ. රජයල් වලට කරන්න මීට වඩා ලොකු වෙන වැඩ තියෙනවනේ. ඒ නිසා මම ආදරෙන් ඔබට කියන්නේ නාට්‍ය තියෙන තැනක් හොයාගෙන දැන් මේ ප්‍රේක්ෂා නාට්‍ය වල දිනා දිගටම අද පටන් ගත්ත රංගශාලා දෙකේම ටවර් එකේ එල්පිෂන් එකේ යන්න කියලා බලන්න. ඉතා අඩු මිදලකට ඔබගේ පාසල් වල දරුවොත් එක්කගෙන ඇවිල්ලා තුනයි තියේ බලන්න මේකේ ආයතන බලන්න අනිත් එකේ. ඉතින් මේ විදිහට බලන්න බලලා තමන්ගේ දරුවන්ගේ දැනුම වර්ධනය කරවන්න නාට්‍ය කලාව පවතින නාට්‍ය බලන රසිකයෝ ඉන්න තාක් කල් ඉතරයි. ඒ නිසා මේ සජීවී මාධ්‍ය මොන තාක්ෂණියාවත් කවදාවත් නූතන තාක්ෂණයට යටපත් කරන්න බැරි සජීවී මාධ්‍යයක්. හැබැයි තාක්ෂණය පිළිබඳව හිතා ඉන්නේ මෙන්න මෙයාගේ අදහස් සෝවාර කරගන්න ඉතා ප්‍රබල ලෙස වැදගත් වෙනවා. ඉතින් මම ස්තුතිවන්තයෙනම මට මේ අවස්ථාව ලබා දුන්නට අපේ දියණිය ඒ වගේම මේ තමින්දත් බුද්ධිමාලිත් මේ හදිස්සියේ මේ කතා කරලා අපි සම්බන්ධ වෙනවා කිව්වම මම කිව්වා එන සින්දු කුච්චියන බලාගෙන සම්බන්ධ වෙන්න කියලා. ඉතින් ඒකත් ඇත්තසෙම හරි සතුටට කරණක් ඒ වගේම යන්ත මාත්‍යත් ඉතාමත්ම උනන්දුවකින් මේ කටයුතු කළා මෙතන. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනුනේ මෙතුමියගේ මාතාවටත් ඒ වගේම මේ තුෂ්ණ මාතාවටත් මේ මේ අපිට මේ මෙතුමගේ ස්වාමි පුරුෂයා ආදරණීය ස්වාමි පුරුෂයා එතුමාත් මේ උගක් දේවල් මෙතන ඉඳන් කටයුතු කළා. ඒ වගේම මම ඉතින් මේක Facebook එකේ සජීවී ගියා නේද? කොටසක් ගියා. ඉතින් මම අපේ අපි නාට්‍ය කලාව පිළිබඳ නරක බලාපොරොත්තුව තියාගෙන ඉන්න අනාගතේ කවදාවත් නැති කරන්න බැරි මාධ්‍යයක්. එමනම් ඉතින් සොබොක්ලිස්ලා ඒවා කරපුවා නැති වෙලාම මැකිලා යන්න ඕනේ. ඒක වෙන්නේ නැහැ කවදාවත්. ඒ හින්දා මම අවසාන වශයෙන් මම කැමති ඕගොල්ලන්ට පොඩි මේ මැසේජ් එකක් විදිහට ගන්න මගේ මමත් මේක වෙන දැන්වීමක් කරගන්න ඕනේ. වෙන දැන්වීම කියලා කියන්නේ බෙරහඬ නාට්‍යය තියෙනවා 19 වෙනිදා එපිස්ටල් රංගශාලාවේ. බලන්නේ සක්කයි දිට්ඨි නාට්‍ය තියෙනවා මෙමෙත් මහාචාර්ය එම්.එච්. ගුණතිලකගේ. ඒක මම නිර්මාණය කරපු එක. ඒක චමින්දත් රංගපානවා. ඒකේ උද්දිමාලි රංගපානවා. ඒක තියෙනවා 22 වෙනිදා ටවර් එකේ. මේ නාට්‍ය ටික බලන්න මේ බලලා ඔබට ඔබ කොහොමද අත්දැකීම් ඇති කරගන්නේ කියලා. දැන් මම සක්කයි දිට්ඨි නාට්‍ය හඳුන්වන්නේ විවාහය කඩපතකින් දකින්න කියලා. ඔබේ විවාහය කඩපතකින් දකින්න. ඔබේ කඩපතක කතාවක් තියෙනවා. ඉතින් මේ කඩපත තමන්ගේ ස්වාමි පුරුෂයා ගැන සැකසිතන මේ ගැමි නූගත් ගැමි ගෑණියා ඒ කරලි කන්නාඩි තහනම් කරලා තිබුණේ. මේ කන්නාඩිය කම්මින මිනිහා හිට ස්වාමි ගැමියා හිතනවා මේ තමයි මගේ තාත්තගේ. එයා බැලුවම තාත්තගේ රූපය දැක්කම මේ තාත්තා කියලා හිතනවා. ඒක මේක හංගලා තියන්න ඕන තාත්තට වුණොත් මේ ගෑණිට අම්මොත් මේක බණි කියලා. ඊතර කියලා මේක හංගලා දෙනවා. හැබැයි බිරිඳට හම් වෙනවා. බිරිඳ බැලුවා මේක ඒකේ පේන්නේ යාගේ රූපේ. නමුත් එයා හිතන්නේ මේ බැලල් රකින්නවා කියලා ගිහිල්ලා ඉන්නේ මේ ගෙදර තමයි මේ තමයි නැහගේ භාර්යාව වෙනත් කෙනෙක් කියලා. දෙන්න අතර ඇති වෙන මතවාදය තුල මේ සැකයක් එක පොල් ජීවිතවල ඇති වෙන දේ අපි තාමත් සරල භාෂා ශෛලියකින් තා රංගන ශෛලියකින් අපි ඉදිරිපත් කරනවා. ඉතින් මේ මේ නාට්‍යයේ ඒ චත්තේ රඟපාන්නේ කලින් සිද්ධාලින් නිමිස්මුතුල මහචාර්යතුමා කරන කාලේ ගන්නකොට දානු සමර්පණ මහතාස ගීතා කන්ද ජයකොඩි මහත්මයා. දැන් මේකේ රඟපාන්නේ ප්‍රදීප ඇරගම කියලා එයා ඉන්නේ කන්තලේ වාසල කන්තලේ අග්‍රබෝධීද කියලා උගන්වන්නේ මට මතක විදිහට. එතකොට මේ බුද්ධිමාලි කන්තලේ උගන්ලා දැන් මේ තාරි. එතකොට අපි මේ ඒ චරිතය රඟපාන ගැමියා නැති වුණත් බිරිඳ විදියට ඒක හම්බුණාට පස්සේ එයා තුළ ඇති වෙන මේ කෝපය ගීතයේ ප්‍රකාශය වෙච්ච හැටි කෙනෙක් කියන ගීතේ අහලා සහ තමන්ගේම රූපය කොහොමද වෙන කෙනෙක්ට ආදේශ කරගෙන හිතන්නේ කියන එක දැනගන්න. ඔබත් බලන්න මම සියලු දෙනාට ඉතා ආදරෙන් ආරාධනා කරනවා 11 වෙනිදා සිට ප්‍රේක්ෂා නාට්‍ය මහෝත්සවයේ පවත්වන නිසා ඒ දින යොදාගෙන ඔබත් පැමිණෙන්න අපි බුද්ධිමාලිට ආරාධනා කරමු. මේ සක්කාය දිට්ඨි නාට්‍ය ප්‍රේක්ෂා නාට්‍ය උල්ල වෙන්න එක නෙමෙයි.
ඒක මම වෙන්නවා මේ මගේ වියදමින් මේ නාට්‍ය වාසලේ දරුවන්ට ශක්තියක් වෙන්නත් එක්ක. හැබැයි මේ නාට්‍ය බලන්න මම ආරාධනා කරන්නේ ඔබගේ පාසලේ දරුවන්ට සල්ලි නැත්තම් ලම් බලන්න ටිකට් ගන්න නිකන් හරි එක්කන් දෙන්න. මම මේක පාඩුව දරන්නේ. මට ඕනේ මේ දරුවන්ට මේක බලන්න දෙන්න. බුද්ධිමාලි තමින්දලා රඟපානේ තමින්ද පුළං ඔකට කෝරස් එකට සම්බන්ධ වෙලා මේ ගීතය ගායනා කරන්න මම අපේ ගීතයත් එකම සමුගන්නේ නේද පියන්ත මහත්තයා. ඔව් අපි මේ ගීතයත් එක්ක සමුගමුනේ පියන්තය. ඔව් අපි එහෙම කරමු. ඔව් බුද්ධි බුද්ධි ගෞරවයෙන් ආරාධනා කරනවා. මම ස්තුතිවන්ත වෙනවා ඔය හදිස්සියමත් මේ ප්‍රබන්දනාට තමිතයි අපේනම් කියමු. අනේ කවුද හිතුවේ මේ මිනිහා මෙහෙම මනමාලකම් කරයි කියලා. එහෙනම් එහෙනම් මුන්දේ මේකට තමා හේන රකින්න කියලා ගිහිල්ලා මේ දුළුස් පෙයට ගෙදර ඉන්නේ. සත්දක් බත්දක් නැතුවම මේකා බිරිඳක් ඉන්න බවවත් නොතකා අතටක් පමණක් නොකරම සංකා පිනිද කරනා දේ මාට අංගා පිනිද කරනා දේ මාට අංගා මුහුණක් දෝමේ කොරහක් විලසේ පිනිනාස් පුඩු පීනස වාගේ තිබේ දිකට දත් කොස්සට වෙන්නේ අපොයි මේක කරලා අපරාදේ අපොයි මේක කරලා අපරාදේ බොහොම ස්තුතියි ඔබ දෙපළටත් ඔබතුමාට අද දවසේ සියලු දෙනාටම ස්තුති ස්තුති අපේ වචනකාරී වැඩිලා වුණා නම් මගේ අතින් අනේ සමා වෙන්න මොකද මේ පිටින් අපිට නිදහස් මාධ්‍යයක් විදිහට භාවිත වුණාද රාජ්‍ය ආයතන නෙමෙයි කොහෙම පාලනයක් නැහැ නේ ඉතින් අපි නිදහසේ කතා කළා ඒ ඉඩ ප්‍රස්තාව ලබා දුන්න සෑම සියලු දෙනාටම අනේක වාරයක් ස්තුතියි හිම අඩපාඩුවක් තිබුණේ නැහැ ඉතාලම හොඳට ඔබතුමා ඒක කටයුතු කරා ඒ වගේම අපේ මැදගෙදර ගුරුතුමාත් ඒ වගේම අපේ බුද්ධිමාත් ඒ දෙන්නම ඉතාම හොඳට මේකට උත්තරදායක වුණා. ඒ වගේම අපේ සුනිල්ලේ වගේ ප්‍රවීණ නිවේදකතුමන් ඒ වගේම අපේ අරුණේවා සමිතිනිය ඒ වගේ බොහෝ දෙනෙක් මේ කාර්යෙ ඉතාම හොඳින් දායක වුණා. ඒ වගේම අපි විශේෂයෙන් සඳහන් කළ යුතුයි අරුණ සිමිලි මහත්මියත් ඒ වගේම නාට්‍යවේදී නීතිඥ ඩග්ලස් සිරවදම මෙතුමා අපි ඉරතරෙන් හැමදාම ගෞරවයෙන් සිහිපත් කරන්නේ. ඒ වගේම අපිට ඉතිහාසයේ නාට්‍ය ඉතිහාසේ පුරා මතක් වෙන ඉතා සුවිශේෂ නාට්‍යකාර ගන්නාවකුත් ඒ වගේම පරිපාලනමය කාර්යයේදී ඉතාම සමාජයට යහපත් දෙයක් කරන්න උත්සාහ කරපු කෙනෙක් හැටියට එතුමාගේ ඒ සමාජ සත්කාරයන් පිළිබඳවත් අපි දන්නවා. ඒ හැම දෙයකටම හැම දිනාටම ස්තුතිවන්ත වෙමින් අපි අද අපේ වැඩසටහන මෙතනින් සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ හැම දිනාටම පෙරවන් සරණයි.